2019 වසරේ මෙරට පැවති මහා මැතිවරණයෙන් ඉතිහාසගත විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් 58 හැවිරිදි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පසුගිය කොවිඩ් වසංගත සමයේ රජයේ විසින් පැන වූ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඩවුනින් වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය සමග රහසිගතව පවත්වා තිබූ පාටි ගේට් ලෙස ප්‍රසිද්ධ වූ ප්‍රිය සම්භාෂණය මාධ්‍යට අනාවරණය වීමෙන් ඔහුගේම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කැබිනට් මණ්ඩලය විසින් අඛණ්ඩවම එල්ල කළ චෝදනා හේතුවෙන් අවසානයේ පසුගිය ජූලි 7 වනදා අග්‍රාමාත්‍ය ධූරයෙන් හා කන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්වා අස්වන බව ප්‍රකාශ කෙරුණා. ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂය තුලින් අභිනව අග්‍රාමාත්‍ය ධූරය සඳහා නාම යෝජනා කැඳවූ අවස්ථාවේ කන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක්ගේ සඳහා ඉදිරිපත් විය. මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පිළිමලුම් පිටදකීමේ ක්‍රමයෙන් අවසන් දෙදෙනා දක්වා අඩුව මනාප ලබාගත් අපේක්ෂකයා ඉවත් කිරීමෙන් අගවති තරඟය පවත්වනු ලැබුවා. මුලදී පෙනී මෝඩන් මහත්මිය සමග වර්තමාන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ධනවත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සඳහන් වන හිටපු මුදල් අමාත්‍ය ඍෂි සුනක් ඉදිරියෙන් සිටියත් අවසන් තිදෙනාගේ සටනේදී මූණට මූණ ප්‍රශ්න ඇසීමේ රූපවාහිනී වැඩසටහනකදී ඍෂි සුනක්ට එරෙහිව චෝදනා රාශියක් ඍජුවම එල්ල කිරීමේ හේතුවෙන් ලිස්ට්‍රස් මහත්මිය පෙනී මෝඩන් පරදෝමින් දෙවන ස්ථානයට පැමිණියා. ඒ වන විටත් බොහෝ විචාරකයන් පෙනී මෝඩන් මහත්මිය ඊළඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස තේරීපත් වන බවට අනාමකි පළ කර තිබුණා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පාලක කන්සර්වටිව් පක්ෂයට මන්ත්‍රී ආසන 364ක් වූ අතර එයින් මන්ත්‍රීවරුන් 137 දෙනෙක්ගේ මනාපය ලබා ගැනීමෙන් ඍෂි සුනක් ඉදිරියෙන් සිටි අතර 113ක් ලබාගත් ලිස් දෙවන ස්ථානයට පත් වුණා. ඒ අනුව ලිස් සහ සුනක් 150,000ක් පමණ වන කන්සර්වටිව් පක්ෂ සමාජිකත්වයේ ඉදිරියේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය ජූලි 20 වනදා සිට සැප්තැම්බර් 2 වනදා දක්වා අග්‍රාමාත්‍යවරයා හා පක්ෂ නායකත්ව සටනේ නියලුණා. මම ජන කලහ පෙරුම ලන්ඩනේ